නිරෝගීකමට එහා ගිය සැපයක් සතුටක් තවත් කොහින්ද? ඒ නිසාම අද දවසේදී අපි හිතුවා කාන්තා රෝග පිළිබඳව කතා බහ කරන්න. ඒ පිළිබඳ කතා බහ කරන්න මැදිරියට අපි ගෞරවයෙන් ආරාධනා කළා. දනුෂ්කා ග්‍රේරෝ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය කොළඹ විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරිණි ආයුර්වේද වෛද්‍ය දනුෂ්කා ග්‍රේරෝ වෛද්‍යතුමියට ඔබතුමියව ආයිබෝන් කියලා වැඩසටහනට පිළිගනු ලබනවා. වෛද්‍යතුමියගෙන් මුලින්ම දැනගන්නට කැමති වෛද්‍යතුමිනි මොකද්ද මේ PCOD රෝගය කියලා කියන්නේ? ඔව් ඇත්තටම නිරෝෂන් PCOD රෝගය කියලා කියන්නේ ලෝකයේ බහුලවම තියෙන කාන්තා රෝගය. ඒ කියන්නේ විශේෂයෙන්ම ඇමරිකාවේ ගොඩක්ම බහුල කාන්තා රෝගය මේක. PCOD කියන අකුරු හතරේ තේරුම පොලිසිස්ටික් ඕවේරියන් ඩිසීස් කියන එක. එතකොට අපි ආයුර්වේදේ නම් මේක වෙනස් විදිහකට තමයි කතා කරන්නේ. අපේ සාමාන්‍ය ජනතාව දන්නේ මේ PCOD කියන තත්ත්වය. එතකොට මෙතනදී වෙන්නේ ගොඩක් කලාවට ඩිම්බකෝෂ ආශ්‍රිත රෝගයක් ඇත්තටම මේක. ඩිම්බ මෝරන් නැති තත්ත්වයක්. එතකොට ඩිම්බ මෝරන් නැහැ කියන්නේ ඩිම්බකෝෂ ඉදිමිලා වතුර බිබිලි තත්ත්වයක් ඇති වෙනවා. එතකොට ඩිම්බකෝෂ සාමාන්‍යයෙන් අපි දන්නවා උපරිම මැක්සිමම් මගේ තියෙන්න ඕනේ මිලිලීටර් 9ක් වගේ. එතකොට මේ රෝගී තත්ත්වයේදී ඒක 9ට වඩා ඉදිමෙනවා පොඩි අවස්ථාවේ ඉඳලා ගොඩක් වැඩි අවස්ථාව දක්වා. සහ නොමේරුපු ඩිම්බ ගොඩක් එකතු වෙලා මලල්ලක් ආකාරයට ඇති වෙනවා. ඊළඟට මේකෙදී ගොඩක් අපිට දකින්න ලැබෙන්නේ බැලූ බැල්මටම අඳුර ගන්න පුළුවන් මෙවැනි රෝගීන් එන්න එන්න බර වැඩි වෙනවා. එතකොට අපි කෑම පාලනය කරත් ව්‍යායාම කරත් මොනවා කරත් මේ බර පාලනය වෙන්නේ නැහැ. එතකොට හෝමෝන ගොඩක් අසමතුලිතයි. මේකෙන් ඔසප් චක්‍රය ගොඩක් අක්‍රමිකතා ඇති වෙනවා. ඒ නිසා හරියට නිසි විදිහට ඔසප් චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හොඳයි. දැන් මේ පිළිබඳව කාන්තාවන් විදිහට ඔබ දැනුවත්ද කියන කාරණාව ඉතා වැදගත්. ඒ නිසාම තමයි අද වැඩසටහනින් අපි මේ පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. වෛද්‍යතුමිනේ දැන් මේ රෝගයට ප්‍රතිකාර කරන්න පුළුවන්ද කියන කාරණාවත් අපි කතා කරමු. ඔව් ඇත්තටම සාර්ථක ප්‍රතිකාර කරන්න පුළුවන්. මෙතනදී මම පෙන්නන්නම් එක රිපෝට් එකක්. මම කිව්වනේ නිරෝෂන් අපි PCOD කියන තත්ත්වයේදී සාමාන්‍ය මැක්සිමම් තියෙන්න ඕනේ අගය මිලිලීටර් 9ක් කියලා මේ ඕවරි එකක ඩිම්බකෝෂක. එතකොට ගොඩක් අපේ බහුලව ජනතාව අතර තියෙන කාන්තාවන් අතර තියෙන්නේ මේක 15ක් 12ක් 10ක් ඒ වගේ සුළු ප්‍රමාණයකට තමයි ඉදිමුම වෙන්නේ. එතකොට ගොඩාක් ඉදිමුණ අවස්ථා මම රිපෝට් එකක් ගෙනා මොකද අපි ගොඩක් ඇරිසටහනල කතා කරලා තියෙනවා. ඉතින් මේක මම ගෙනාවේ මේක ගොඩක් වැඩි අවස්ථාවක් නිසා. මෙතනදී මේ මේ ස්කෑන් පරීක්ෂණයෙන් තමයි අපිට ගොඩක් වෙලාවට PCOD තියනවාද කියලා තහවුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. මේකෙදි මේ ඕවරිස් දෙක රයිට් ලෙෆ්ට් දෙක තියෙනවා. එක ඕවරි එක 38ක් දක්වා ඉදිමිලා තියෙනවා. ඒකට ගොඩක් ලොකු ප්‍රමාණයක් තුන් ගුණයකටත් වැඩි ප්‍රමාණයක් ඉදිමිලා තියෙනවා. අනිත් පැත්තේ ඕවරි එක 21කට ඉදිමිලා තියෙනවා. ඊට පස්සේ අපි ප්‍රතිකාරේ පටන් ගන්නකොට මේ අවස්ථාව අපි මුලින්ම ස්කෑන් එකක් ගන්නවා. සාමාන්‍ය අපි මාස 4කින් ඊළඟ ස්කෑන් එක ගන්න. එතකොට මාස 4 ස්කෑන් එක නෝමල් නම් අපිට බෙහෙත් නවත්තන්න පුළුවන්. ඊට වඩා තියෙනවා නම් අපි තව මාස 2කින් විතර තව ස්කෑන් එකක් ගන්නවා. මේ විදිහට අපි සම්පූර්ණයෙන්ම රෝගය හොඳ වෙනකම්ම ස්කෑන් ප්‍රතිකාර ගන්නවා. ස්කෑන් අපි වර්තා ගන්නවා. මේකේ තියෙන දෙවෙනි ස්කෑන් එක මේකෙදී අපි අර 38ට තිබුණු ඕවරි එක 15 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට අනිත් ඕවරි එකත් 15 දක්වා අඩු වෙලා තියෙනවා අපිට පැහැදිලිව පේනවා මේ ස්කෑන් වර්තාවේදී. ඊළඟට අපි අන්තිම රෝගය සම්පූර්ණයෙන් සුව වුණාට පස්සේ අවස්ථාව මෙතනදී අන්තිම අවස්ථාවේ රිපෝට් එක මේ තියෙන්නේ. මේක 5 සහ 8.2 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම නෝමල්. මේ වෙනකොට රෝගියා නෝමල් බර කන්ට්‍රෝල් වෙලා ඔසප් චක්‍රය නිසි ආකාරව ක්‍රමාර්ථ වෙලා තියෙනවා සහ ස්කෑන් එක සම්පූර්ණයෙන්ම නෝමල් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට මේක අපි ලෝකේ හොඳ කරන්න බැරි රෝගයක් විදියට දක්කලා තියෙන්නේ සහ ජානවලින් ඇති වෙන රෝගයක් විදියට තමයි කියන්නේ. නමුත් මේ වගේ සම්පූර්ණයෙන්ම අපි ස්කෑන් එක රිපෝට් එක මාස ගණන් ගන්නට අරගෙන නෝමල් වුණාම තමයි ප්‍රතිකාරය නවත්තන්නේ. හොඳයි. ලෝකයේ කොයිතරම් වෛද්‍ය තාක්ෂණය අතින් දියුණුවේද. හැබැයි ඔබටත් යුතුකමක් තියෙනවා වගකීමක් තියෙනවා කාන්තාවන් විදිහට මෙම රෝග පිළිබඳ දැනුවත් වෙන්න සහ ඒකින් පරිස්සම් වෙන්න. වෛද්‍යතුමියනි දැන් PCOD රෝගයේ වැළඳුණු කෙනෙක් කොයි ආකාරයෙන්ද පරිස්සම් වෙන්නට ඕනේ? ඇත්තටම ගොඩක් වෙලාවට පරිස්සම් වෙන්න තියෙන එකම දේ කෑමෙන්. හේතුව මේ මේ රෝගෙදි ගොඩක්ම වෙන්නේ අධිකව බර වැඩි වෙන එකනේ. සමහර වෙලාවට කිලෝ 150ක් විතර බර වෙන්න පුළුවන් කෙනෙක්. එතකොට ගොඩක් අනිවාර්යෙන්ම වගේ බර වැඩි වෙනවා. ඉතින් කලාතුරකින් වාසනාව අනුව කෙනෙක්ගේ බර වැඩි නොවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ගොඩක් උපදෙස් දෙන්නේ විශේෂයෙන් පාන් පිටි සහ පැණි රස ආහාර ගන්න එපා. පාන් පිටි අපි කෑමට ගන්න අපේ බර තවත්
පාලනය කරගන්න අමාරු වෙනවා සහ පැණි රස වලින් ඒ වගේම මේ PCOD කියන රෝගය අපිට අර සයිඩ් ඉෆෙක්ට් එකක් විදියට ඩයබටිස් සත්‍යයක් ඇති වෙන්න පුළුවන් එතකොට සහ ඉන්සියුලින් හරියට ඇඟේ වැඩ කරන්නේ නැති වෙනවා මේ රෝගියත් එක්ක මොකද හෝමෝන ගොඩක් අසමතුලිත වෙනවා ඒ නිසා අපි පැණි රස ගන්න ගන්න ඒ ඒ තත්ත්වය තවත් වැඩි වෙලා මේ රෝගී තත්ත්වය තව දුරටත් වැඩි වෙනවා සහ එත මෙම රෝගින්ගේ ගොඩක් අපි දකිනවා ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝන එක ටෙස්ටොස්ටරෝන් කියන්නේ පිරිමි හෝමෝන එකක් නමුත් කාන්තාවගේ සුළු ප්‍රමාණයක් තියෙනවා මේ රෝගෙදී ඒක මට්ටම වැඩි වෙනවා එතකොට අපි පැණි රස ගන්නකොට ඒ ලෙවල් එක තව දුරටත් වැඩි වෙන අපිට කන්ට්‍රෝල් කරගන්න බැරි මට්ටමකට එනවා අපි බෙහෙත් දෙනවා වගේම රෝගියාගේ වැත්තෙන් අපි බලාපොරොත්තු වෙනවා කෑමෙන් පරිස්සම් වෙලා කියන්නේ ගොඩක් උදේට දවල්ට සාමාන්‍ය විදියට කාලා රැයට කැම කන්නේ නැතුව හරි ඉතාම සුළු ප්‍රමාණයක් කන්න ඊළඟට පාන් පිටි පැන් රස කන්නේ නැතුව කැමෙන් ගොඩක් පරිස්සම් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. ලෝකේ බොහොම දරුණු රෝගයක් කියලා PCOD රෝගය හඳුන්වලා තියෙනවා. ඒ පිළිබඳව කතා බහ කරනවා. හැබැයි දැන් අද වෙනකොට වෛද්‍ය තාක්ෂණය ගොඩක් දියුණුයි. කාන්තාවන් විදිහට ඔබට PCOD රෝගය වැළඳිලා තියෙනවා නම් සහ ඒ පිළිබඳ යම් ආකාරයක සලකුණු තියෙනවා නම් මම හිතනවා මේ සාකච්ඡාව ඔබට ඉතාම වැදගත් වේවි. වෛද්‍යතුමියකින් දැනගන්නට කැමතියි දැන් PCOD රෝගය වැළඳුණු කාන්තාවක් එහෙම රෝගියෙකුට මොන වගේ ප්‍රතිකාරද කරන්නේ? ඇත්තටම අපි ප්‍රතිකාර ඉතාම පහසුයි කරගන්න අපි උදේ සහ රාත්‍රී විදිහට තමයි ඖෂධ ලබා දෙන්නේ බොන්න ඔයලා ගන්න කිසිම ඖෂධයක් නැහැ ඔක්කොම පෙති වර්ග සහ පවුඩර්ස් වගේ තමයි තියෙන්නේ උදේට රාත්‍රියට කෑම කෑවට පස්සේ අපිට ගන්න පුළුවන් මොනවා හරි වෙන සංකූලතා තියෙනවා නම් අපි වෙන ඖෂධ වර්ග ලබා දෙනවා සහ සමහර විට මේකත් එක්ක දිය වැඩියාව සහ කොලෙස්ටරෝල් වගේ වෙන සංකූලතා ඇතිලා තියෙනවා නම් සමහර විට ගොඩක් වෙලාවට මේ patient ලගේ අපි දකිනවා fatty liver කියන තත්ත්වෙලි වේකේ තෙල් ඇති වෙලා තියෙනවා එවැනි තත්ත්වවලදී අපි වෙනත් ඖෂධ භාවිතා කරනවා ඒ විදිහට තමයි ප්‍රතිකාරය කරන්නේ හොඳයි කරෙක්ට් හිතන්න පුළුවන් මේ PCOD රෝග තත්ත්වයත් එක්ක මදසරු බව ඇති වෙනවද කියන ගැටලුව කෙනෙක්ට ඇති වෙන්නට පුළුවන්. එහෙම පයක් අපිට ඇති කරගන්න තියෙනවද කොහොමද ඒ පිළිබඳව කතා බහ කරොත්? අනිවාර්යයෙන්ම අවසාන ප්‍රතිඵලය තමයි මදසරු බව කියලා කියන්නේ. මම කලිනුත් කිව්වා වගේම PCOD කියලා කියන්නේ ඩිම්බ නොමෙරන තත්ත්වය. ඩිම්බ කෝෂවල වතුර බිබිරේ හැදිලා මෝරන්නේ නැති ඩිම්බ ගොඩක් එකතු වෙන එක. ඒ කියන්නේ ඩිම්බ හරියට මෝරන්නේ නැහැ. ඒක තමයි ප්‍රතිඵලය. ඒකට අපි දන්නවා ඩිම්බයක් මේරුවොත් පමණයි ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන් එන්නේ. දරුවේ පිළිසිඳ ගන්න. ඒ නිසා මේකේ අවසාන ප්‍රතිපරය තමයි මදසරු බව ඇති වෙන එක. මම හිතන්නේ දරුවෝ නැති කෙනෙකුට මේ සාකච්ඡාව බොහොම වැදගත් වේවි. ඔබ දැනුවත් වෙන්නට ඕනේ සහ වෛද්‍යතුමිය කිව්ව වගේම මේ PCOD රෝගයට වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් තියෙනා වගේම ඔබේ කටත් පරිස්සම් කර ගන්නට ඕනේ. ඒ වගේම තියෙන්නේ ඔබට. ඒත් සමගින්ම වෛද්‍යතුමිය ඔබතුමියකින් දැනගන්නට කැමති පුරුෂයන් සඳහා මදසරු බව ඇතිවීමට ප්‍රතිකාර තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා අපි පිරිමි අයගේ මම රිපෝට් එකක් පෙන්නන්න. අද දැන් අපි ගොඩක් කාලවලට පෞලුවේ ප්‍රශ්න ඇති වෙන්නේ මේ මදසරු නම් අපි හිතනවා මේ කාන්තාවට තමයි ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ කියලා. නමුත් අපි ගොඩක් දැකලා තියෙනවා දැන් අපි මේ ස්මාර්ට් ෆෝන් එතකොට කම්පියුටර්ස් ඊළඟට ගොඩක් කාලාට අපි වැඩ කරන තැනක නම් අඩුම තරමේ කම්පියුටර්ස් පහක් හයක් තියෙනවානේ. ඉතින් ගොඩක් කාලවලට අපිට මදසරු බව ඇති වෙන්න හේතුවක් එක. මම රිපෝට් එකක් පෙන්නනම් මේ patient ගේ මේ තියෙන ශුක්‍රාණ පරීක්ෂණයක වාර්තාවක් සාමාන්‍යයෙන් අපි මිලියන 20ක්වත් අවමෙන් තියෙන්න ඕනේ. නමුත් මේ රෝගියාගේ තියෙන්නේ මිලියන 2.8යි. චලන වීම අපි සාමාන්‍යයෙන් 50%ක් විතර ඕනේ කියලා කියනවා අවමෙන්. ඒකට මේ තියෙන අපි ප්‍රතිකාරයෙන් අමතරව ඊට පස්සේ අපි ප්‍රතිකාර ඉවර වෙලා ගත්තු රිපෝට් එකක් මේකෙදි මිලියන 143 දක්වා කවුන්ට් එක වැඩි වෙලා තියෙනවා. කලින් රිපෝට් එකේ අපි දැක්ක මේකේ ගොඩක් අර පස්සේ සැරව වගේ තියෙනවා මේ වෙනකොට ඒ තත්ත්වෙත් සම්පූර්ණයෙන්ම සුව වෙලා තියෙනවා ඒ නිසා අපි පිරිමි අයටත් මදසරු භාවයේ තියෙනවා නම් ප්‍රතිකාර කරනවා හඳයි අපි අත කතා බහ කරමින් ඉන්නේ මේ කාන්තාවන්ට වැළඳෙන PCOD කියන රෝග තත්ත්වය පිළිබඳව දැන් මේ පිළිබඳ ඔබට යම්කිසි අවබෝධයක් තියෙන්නට පුළුවන් ඔබට ඇහිලා තියෙන්න පුළුවන් සමාජයේ කොහෙන් හරි සහ ඔබටත් යම් ආකාරයක සලකුණු තියෙනවාද කියන සැකය ඔබට තියෙන්න පුළුවන් මේ සියලු දේට විසඳුම් ලබා දෙන්න ඔබතුමියව කෙනෙක් හම්බ වෙනවා නම් ඒ ප්‍රතිකාර සඳහා පැමිණෙනවා නම් කොහොමද සම්බන්ධ වෙන්නට පුළුවන් සම්බන්ධ වෙන්න ඕනේ ඇත්තටම 225 ඒ චැනලින් වලින් තමයි අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ 225ට කතා කරලා ඒ චැනලින් වලින් අපොයින්ට්මන්ට් එකක් දාගෙන හම්බෙන්න පුළුවන් සඳංගහරව දැරෙන්න අනිත් ඕන දවසක ඉන්න ඔබට මම මතක් කරන්නම් එතුමියගේ දුරකථන අංක මේ දුරකථන අංක වලට සම්බන්ධ වෙන්නට පුළුවන් 077 844 85 93 077 1
හැටපහයි දහනමයයි හයසිය අසුව කියන දුරකථන අංක ඔස්සේ වෛද්‍යතුමිය සම්බන්ධ වන්නට පුළුවන්. ඒ වගේම තමයි වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරෝ වෛද්‍ය මධ්‍යස්ථානය නොම්බර 29 B කලල්ගොඩ පන්නිපිටිය කියන ඒ ලිපිණි අත ඔබට මතක් කරන්නේ. ඔබට මෙවැනි යම්කිසි අත්දැකීමක් තියෙනවා නම් සහ ඔබ දන්නා කෙනෙකුට හෝ PCOD කියන මේ රෝග තත්ත්වයෙන් පෙළෙනවා නම් සහ ඒ පිළිබඳ සලකුණු තියෙනවා නම් ඔබට පුළුවන් වෛද්‍යතුමිය වෙත යොමු කරන්නට. අද දවසේදී අපි කතා බහ කරේ කාන්තාවන් වැළඳෙන PCOD කියන රෝග තත්ත්වය පිළිබඳව. ඒ පිළිබඳ බොහෝ කරුණු කාරණා අපි ඔබත් සමගින් බෙදා හදාගත්තා, බොහෝ දැනුවත් කළා. ඒ පිළිබඳව කතා කරන්න අපට අද මැදිරියට අපත් සමගින් සම්බන්ධ වුණේ ධනුෂ්කා ග්‍රේරෝ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරිණී ආයුර්වේද වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරෝ වෛද්‍යතුමිය. එතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා, අයිබුවන් කියලා අද දවසේදී වැඩසටහනට පැමිණීම සම්බන්ධයෙන් සමු දෙනවා. තවත් දවසක මෙවැනි වැදගත් මාතෘකාවක් සමගින් සාකච්ඡාවකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ප්‍රාර්ථනා කරනවා ඔබට නිරෝගිමත් දවසක්.